අයිබෝන් ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා දැන් ඉස්සරහට බැංකුවල FD වලට දෙන පොලි අනුපාත ඉන්ට්‍රස්ට් රේට්ස් ඉස්සරහට අඩු වේද වැඩි වේද මොකද්ද කියලා. ඉතින් ඒකට CBSL එකෙන්ම පොඩි ඉඟියක් ක්ලූ එකක් හම්බ වෙලා තිනවා. මේ ඔයගලන්ට පේන්නේ මේ ජූන් 1st තිබිච්ච මේ ට්‍රෙෂරි බිල් ඔක්ෂන් එකේ රේට්ස්. ඒක පේනවා ඔයගලන්ට ලාස්ට් ඔක්ෂන් එකට සාපේක්ෂව කරන්ට් ඔක්ෂන් එක ලාස්ට් ඔක්ෂන් එක කියන්නේ ගිය සතියේ තිබිච්ච වෙන්දේසියට සාපේක්ෂව මේ සතියේ තියෙන වෙන්දේසිය පොලි අනුපාතයේ 100%ක වගේ ප්‍රමාණයකට කිට්ටු ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ 100%ක් කියන්නේ ඉතාම ලොකු ප්‍රමාණයක් මේ වගේ ඔක්ෂන්ස් වල. මොකද මිලියන්ස් ගණන් බිලියන්ස් ගණන් තමයි මේවයි ට්‍රේඩ් වෙන්නේ. ඒක නිසා ලොකු අඩුවීමක් පෙන්නුම් කරනවා මේ පාර ඔක්ෂන් එකේ. ඒත් එක්කම බැලුවොත් දැන් මාර්තු වල තිබිච්ච වෙන්දේසිය, කියන්නේ මාර්තු කියන්නේ වැඩි කාලයක් නෑ, මාස 3කට වගේ ඉස්සෙල්ලා තිබිච්ච වෙන්දේසිය බැලුවොත් මාර්තු 2 ඒකේ තිබුණේ බලන්න මේ තියෙන රේට්ස් කොච්චර අඩුද කියලා. ඒ කාලේ 108 109 108 109 වගේ රේන්ජ් එකේ තමයි තිබුණේ. ඊට පස්සේ ඒගොල්ලෝ දන්නවා ආචාර්ය නන්දලාල් විරසිංහ මහත්තයාගේ පැමිණීමත් සමග ඒ තිබිච්ච මූල්‍ය ප්‍රතිපත්තියත් එක්ක තමයි පොලි අනුපාත ඉහළ නැංගුවේ. ඊට පස්සේ 12 15 18 20 ඊට පස්සේ 24 වගේ රේන්ජ් එකටත් මේක ගියා. ඉතින් ඊට පස්සේ තමයි දැන් මේ පේන්නේ අඩුවීමක් එකපාරටම. ඉතින් මේකෙන් පොඩි ඉන්ඩිකේෂන් එකක්, එහෙම නැත්නම් ක්ලූ එකක් ඉඟියක් දෙනවා ඉස්සරහට පොලි අනුපාත අඩු වෙන්න පුළුවන් කියලා. ඉතින් සාමාන්‍යයෙන් ට්‍රෙෂරි බිල් ට්‍රෙෂරි බොන්ඩ්ස් කියන්නේ ඇත්තටම රිස්ක් එක සීරෝ ඉන්වෙස්ට්මන්ට්. ඒ කියන්නේ අපි CBSL එකෙන් නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුවේම අපි ආයෝජනය කරන මුදලක් මේක. ඇත්තටම මේ දෙන ණයක් වගේ CBSL එක ශ්‍රී ලංකා මහ බැංකුව අපෙන් ණයක් ගන්නවා. ඒකට පොඩියක් ගෙවනවා වගේ තමයි මේක මේ ට්‍රාන්සැක්ෂන් එක මේ ගණන් දෙනු සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ පොලි අනුපාතමත් තමයි අනිත් ඉතුරුම් පොලි FD පොලිත් ඒකට ලයින් වෙන්නේ, ස්ට්‍රීම් ලයින් වෙන්නේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් සකසනවා. ඉතින් දැන් ගත්තොත් රාජ්‍ය බැංකුවක සාමාන්‍යයෙන් හම්බෙන්නේ මාස 3කට 15%ක් වගේ. එතකොට මේකේ අනුව මේ ප්‍රයිමරි ඩීලර්ස්ට හම්බෙනවා 22.75% වගේ වේටඩ් ඇවරේජ් එකක්. ඉතින් ඒකිනුත් දැන් අපිට පේනවා මේක අඩු වීමත් එක්ක ඉස්සරහට රාජ්‍ය බැංකුවල වාණිජ්‍ය බැංකුවල බැංකුවන මූල්‍ය ආයතන හැම වෙලාවෙම ෆිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් වලත් පොලිය යම් කිසි ප්‍රමාණයක අඩු වීමක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට දැන් මේකට හේතු වශයෙන් කියන්න පුළුවන්, මොකද ගොඩක් පොලිය වැඩි කරගෙන යන අමාරුයි. එහෙම වුණොත් ණය පොලිත් ඒ හා සමානවම වැඩි වෙනවා, ඊට සමානුපාතිකව. ඉතින් එහෙම බැංකු මූල්‍ය ආයතන පවත්වාගෙන යන්න බෑ, මොකද ඕනකට වඩා පොලිය වැඩි වුණොත් මිනිස්සු ණය ගන්න නැහැ. ණය ගත්තේ නැතුනොත් මේ බැංකුවල මූල්‍ය ආයතන වල පැවැත්ම නැති වෙලා යනවා. ණය කිව්වේ ලීසින්, පර්සනල් ලෝන්, හෝම් ලෝන් හැමදේම. ඉතින් ඒක තමයි මේකට හේතුවක් විදිහට දක්වන්න පුළුවන්. ඒත් එක්ක මේකට කියන්න පුළුවන් තව දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් රිස්ක් එක වැඩි වෙනකොට සාමාන්‍යයෙන් පොලිය වැඩි වෙනවා සාමාන්‍යයෙන් වෙන්නේ. එතකොට ට්‍රෙෂරි බිල් බොන්ඩ් වලට වඩා සාමාන්‍යයෙන් රාජ්‍ය බැංකුවක FD එක රිස්ක් එක චුට්ටක් වැඩි, ඊට වඩා රිස්ක් එක චුට්ටක් වැඩි සාමාන්‍ය අපේ වාණිජ බැංකුවක, ඊට වඩා රිස්ක් එක වැඩි ෆිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එක. ඉතින් ඒ විදිහට තමයි හරිනම් වෙන්න ඕනේ. ඉතින් මේ දැන් මෙතන 22-23 තියෙනවා නම් අනිවාර්යෙන් ඊට සමානුපාතිකව හරිනම් ඒ අනිත් රාජ්‍ය බැංකුවල සාමාන්‍ය වාණිජ බැංකුවල ෆිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් වල තියෙන පොලිය වැඩි වෙනවනේ. බට් එහෙම එකක් දැනට පේන්නේ නැහැ. ඉතින් ඒකට ඇඩ්ජස්ට් කරොත් සමහරට මේක නෝමලයිස් වෙයි ඉස්සරහට. හැබැයි දැනට තියෙන තත්ත්වය අනුව යම් පොලිය අනුපාතයක්, කියන්නේ ට්‍රෙෂරි බිල් වල ඉන්ට්‍රස්ට් රේට්ස් වැඩි වෙලා දැන් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් දකින්න හම්බ වෙනවා. ඉතින් මේ ෆිනෑන්ෂල් මාකට් එකේ තියෙන චේන්ජස් මත මේවා ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි දැන් තියෙන ස්ටැටිස්ටික් මත ඉස්සරහට අපි ෆෝකස් කරොත් යම් පොලිය අනුපාත ඉස්සරහට අඩු වෙන්න පුළුවන්. එතකොට සමහර අය අවුරුද්දට දානවා නම් දැන් මට කමක් නැහැ අඩු ෂෝට් ටර්ම් දාන්න තු. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අවුරුද්දට පොලිය අනුපාත ඒගොල්ලෝ ස්පෙસિෆිකලි ගොඩක් බැංකුවල හා ෆිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් වල අඩු කරලා තියෙනවා. කියන්නේ මාස 3 15 අවුරුද්දට 12 ඒ වගේ. එතකොට වැඩි කාලයකට දැම්මට වැඩක් නැහැ දෙන පොලිය අනුපාතය කියන්නේ. ඉතින් ඒවත් කල්පනා කරලා ආයෝජනය කරනකොට ආයෝජනය කරන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. channel එක subscribe කරලා notification on කරලා තියාගෙන අපි මෙයාගේ tips ඔයගොල්ලන්ට විතරම අරන් ඉන්නවා. සුබ දවසක්. ආයුබෝවන්.